මෙතුමව පළවෙනි වතාවට තමයි යථාර්ථ තුලින් හඳුන්වලා දෙන්නේ. හැබැයි මෙතුමා බොහෝ දෙනා දන්නවා ගණිතඥයෙක්, ඒ වගේම විදුහල්පති කෙනෙක්. විශේෂයෙන්ම මෙතුමා මේ රට දිහා ලෝකයේ දිහා බලන කෝණය ටිකක් වෙනස්. අපේ රට ගැන මහා ඉහලින් මෙතුමා කතා කරනවා එතුමාගේ විෂයට සමගාමීව. ඒක නිසා මම හිතුවා මෙතුමා මුණ ගැහෙන්න ඕනේ කියලා. අපි දන්නවා මේ රටේ මහා තූප හදපු, මහා යූපකණු තූපවලට සවි කරපු, චත්‍රගල් සවි කරපු, දශමෙටම කිරුම් මිනුම් කටයුතු කරපු මහා විශාල දැනුම් සම්භාරයක් අපේ පැරණන් සතුව තිබිලා තියෙනවා. අපි හිතන්නේ හුඟක් මේ ගණිත ශාස්ත්‍රය කිව්වහම, ගණිතඥය කිව්වහම මේ ගණිත ක්‍රම පිළිබඳව දැනුම ලෝකෙට විහිදිලා ගියේ ග්‍රීක ගණිතඥයින්ගෙන් කියලා. අපි දන්නවා පයිතගරස් ගැන කතා කරනවා, ආකෙමිඩිස් ගැන කතා කරනවා. නමුත් මම පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි අපේ රටේ හිටපු අපේ පැරණන් තුළ මහා විශාල දැනුම් සම්භාරයක් තිබුණා. ඒක බුද්ධ කාලයට බොහෝ ඊට වඩා ඉතිහාසයක් ඒ මිනිස්සු සතුව තිබුණා. මෙතුමා අපේ පැරණන්ට මහා ඉහළ වටිනාකමක් දෙනවා. එතුමා කතා කරනවා මේ රටේ මිනිස්සුන්ට ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා ඉහළ ගණිත දැනුමක් තිබ්බයි කියලා. එතුමා කැමති නෑ මම මේ විදිහට හඳුන්වලා දෙනවට. හැබැයි මම කැමතියි එතුමාව මෙහෙම හඳුන්වලා දෙන්න, මහාචාර්ය රත්නායක පරණගම. හැබැයි එතුමා විදුහල්පති කෙනෙක් විදිහට හඳුන්වලා දෙනවට තමයි කැමති. අයිබන් මහත්මයා. අයිබන් ජඩිත් මහත්මයා, ගොඩාක් සන්තෝසයි ඔයා වගේ තරුණ දරුවෙක්, තරුණ පුතෙක් වැළලීගේ ඉතිහාසය නැත්නම් සත්‍ය කියන එක සත්‍ය ආකාරයට පෙන්වන්න. ඒ කියන්නේ මිනිස්සු සත්‍ය වසන් කරලානේ තියෙන්නේ. වසන් කරපු සත්‍ය මෙන්න මේක සත්‍යයි කියලා නිරූපණය කරන්න පෙන්වන්න. ඔයාගේ නාලිකාව ඔයා ගන්න උත්සාහයට මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා. ඊළඟ ඒ වගේම ජාති ප්‍රණාමය පිදෙන්න ඕන නාලිකාවක් වශයෙන් මම හඳුන්වනවා. මම එහෙම කිව්වේ අවංකව. බොහොම ස්තුතියි. මම කැමති දැනගන්න මේ ගණිතය පිළිබඳ ඔබතුමාට ආකල්පයක් ඇති වෙන්නේ, මේකෙන් ඉහළටම යන්න ඕනේ කියලා සිතුවිල්ලක් එන්නේ කොහොමද? ඇත්තටම මේක පෙළඹවීමක්. ගණිතයේ හෝ මොකක් හරි විෂයකට දරුවෙක් ඉදිරියට යන්න නම් පෙළඹවීමක් තියෙනවා. මම පෙළඹවලා තියෙන්නේ මේ මම ඉපදුනේ දුෂ්කර පළාතේ. ඇත්තටම දුෂ්කරයි කියන්නේ බොරුවක්. ලංකාවේ ඈත ගම්මානයක ඒ ප්‍රදේශයේ මගේ වැලිමඩ ප්‍රදේශයේ ඌව පරණගම මගේ පවුල් ඒකකයේ ඔක්කොම ළඟ ළඟනේ ඉන්නේ. මගේ ආතා කෙනෙක් ඉන්නවා. ඒ ආතා හැමදාම වගේ ඉනවා උදේට ඒ පැත්තේ ගොඩක් සීතල නිසා පිඹිඳුලට ඇවිල්ලා අහුව තපිනවා. ආතා මේ අපිට නිකන් ඉන්නකොට චක්කර එහෙම වාඩි වෙලා ලියන්න දෙනවා. එක එක ඒවා චක්කරේ කියා දෙනවා. මේ අමුතු විදිහට කියලා දෙන්නේ පොතේ තියෙන විදිහට නෙවෙයි, ඉතාලම මේ ලේසි ආකාරයකට. මම හිතනවා ඒවා කරන්න නෙවෙයි අපේ වැඩසටහන. නැත්තම් නමවර චක්‍රේම තප්පර පහෙන් කියලා දෙන්නේ. ඒ කටපාඩම් කරන්න දෙන්නේ නැහැ. එකපාරම අපිට එයාලා කියලා දෙනවා ගණිතේ. ඉතින් ඒකම ගණිත ගැටලු දෙනවා. ඒ ගැටලු දුන්නාම ඒක කාගින්වත් ඇහුවට සමහර අපිට විශ්ම ගන්න බෑ. අපිම හිතලා හදන්න ඕනේ. ඉතින් දවසක් දෙකක් මෙයා හිතලා නැත්තම් පැයක් දෙකක් හිතලා උත්තරේ ගත්තාම ප්‍රයාත පුදුම සන්තෝෂ වෙනවා. මගේ වචන ගමීම වචන සමානින්ද ගොඩක් සන්තෝෂ වෙනවා. මොන හරි තෑග්ගකුත් දෙනවා. ඉතින් අපි පෙළඹුණානේ ආකාරයෙන් පෙළඹිලා. ඇත්තම ජනිත් මහත්තයා පුතා මම පොඩි කාලේ ඉඳලා ගණන්කට දක්ෂයි. හැම පන්තියකම ගණන්කට ලකුණු 100යි. මම මේ මෑතියගේ මම ඉගෙනගත් ඉස්කෝලේ විදුහල්පතිවරයෙක් වශයෙන් ගියාට පස්සේ මගේම පන්තිය හිටු අනිත් දේවෙනියා මට ඇවිල්ලා පෙන්නනවා මෙන්න අපේ සුරුගේ ලකුණු කියලා ලකුණු පොත. හරි. ඒකින්ද මම ගණිතය කියන එක පුංචි කාලේ ඉඳලම අර මගේ පෙළඹවීම නිසා දක්ෂතාවය විතාව ඒක මම අලුත් දේවල් හොයන්න පටන් ගත්තා. එතකොට ඔබතුමා තමන්ගේ සේවය කරන්නේ විදුහල්පති කෙනෙක් විදිහට තමන් ඉගෙනගත්තු පාසලේමයි? ඒ පාසලෙත් එක්තරා කාලයක විදුහල්පතිවරයෙක් වශයෙන් හිටියා. හොඳයි හොඳයි. දැන් ඊට පස්සේ විදුහල්පති කෙනෙක් වෙලා ඉන්න අතරතුරේද මේ ගණිත ශාස්ත්‍රයෙන් තව එහාට අධ්‍යාපනය ලබන්නේ? ඇත්තම මම සාමාන්‍ය උපාධි ගණිත උපාධි කරාට
ඊට පස්සේ මම විදුවල් වෘත්තියට ආවා. විදුවල්පතිවරයෙක් වෙලා එතකොට ඊට පස්සේ මට එක්තරා ගැටලුවක් නැත්තම් මට යම් කෙනෙක්ගේ බලපෑමක් නිසා මට ඉතනින් එහාට ඉගෙන ගන්න උනා. මම ඒ කොටස කරගත්තා ඉතාම පහසුවෙන්. ඇත්තටම මම ඒකට වැඩි කරදර වුණේ නැහැ. හොඳයි. දැන් ඔබතුමා ගණිතඥයෙක්, මහාචාර්ය රත්නායක. මම ඒ කතාවටම හරිම ජනිතාත්‍ය පුතා හරිම අකමැති. ඊට වැඩි හරි මං කැමති ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක්, සාමාන්‍ය මිනිස්සෙක්. මේ අපි මේ ගණිතය කියලා මෙච්චර ලොකුවට කියන්නේ මේ වගේ පට්ට බුරු තියෙන්නේ මේ තරම් ධර්මයක තියෙන දේවල් වලින් අපිට වර්ණවත් වෙන්න පුළුවන් නම් මොන තරම් අගේ කරනවා. ඒකම තමයි මම ඔබතුමාව මුණ ගැහෙන්නේ. ඔබතුමා ගණිතඥයෙක් විදිහට මේ ගණිතයේ තියෙන දේවල් බොරු කියනවා. ඊට පස්සේ මේ ඉගෙනගෙන තියෙන දේවල් ඒවා මේ ස්වභාව දහමත් එක්ක බලනකොට ඊට වඩා නොගැලපීම් ගොඩක් තියෙනවා කියනවා. පැහැදිලිද? ඔව්. එතකොට මේ පරණගම් මහත්මයා, අපි මේ කතාව ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ ඔබතුමා මුණ ගැහෙන්නේ නැහැ. මගේ ප්‍රධානම අරමුණ තමයි අපි මේ දවස්වල කතා කරනවා මේ රටේ මේ බිම්බර ගතිය පිළිබඳව, ග්‍රැවිටි එක පිළිබඳව. ලෝකයේ ගුරුත්වය අඩුම රට අපේ රට කියලා වර්තමානයේ කතා කරනවා. දැන් මේ වෙවිලා මේ ග්‍රැවිටි එක පිළිබඳව මේ ගණිත ශාස්ත්‍රයට අදාළ කරන මාතෘකානේ. විද්‍යාවට අදාළ කරන මාතෘකා. ඔබතුමා පිළිගන්නවද අපේ රට මේ ලෝකයේ සුවිශේෂී පිහිටීමක තමයි තියෙන්නේ කියලා? පැහැදිලිවම මේක මේ NASA ආයතනයෙන් ගත්තාම බිම්බර ගතිය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා ඒගොල්ලෝ කියන්නේ. අපි ඊය ගත්තාම ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයක් නැත්තම් බිම්බරතාවයක් අඩුම අගේ පවතින්නේ ශ්‍රී ලංකාවේ. ඒක ඉතින් කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් NASA එකෙන් කිව්වම අපි පිළිගන්නවනේ ඕන දෙයක්. එහෙම නෝ එකක් එහෙම පිළිගන්නත් නෝ නොපිළිගෙන ඉන්න. එහෙම පිළිගන්න ඕන නැහැ. මම කියන්නම් අඩුම බිම්බරතාවේ ලංකාවේ කියලා පෙන්නන්න. මේ සඳහා ඔයගොල්ලෝ ගන්න පාවිච්චි කරන්නේ දුණුතරාදී. දුණුතරාදී කියලා කියන්නේ අර ස්ප්‍රින් එකක් තියෙන තරාදී. කොක්කක් දාලා ඉල්ලන්නේ. අන්න ඒ තරාදීම ගන්න ඕනේ. වෙන තරාදීකින් අරන් මට වණින්න හිමිපා. ඒ තරාදීන් කිලෝ 100ක් කිරා ගන්න කිලෝ 100ක් හරි 50ක් හරි යකඩ හරි කමන්නේ. වේලුනාම රත්තු මොනා හරි හාල් හරි වී හරි මොනා හරි එළවලු හරි කොළඹ ඉඳලා කිලෝ 100ක් කිරා ගන්න අරකෙ. නැත්තම් කිලෝ 50ක්. කිලෝ 50ක් කිරාගෙන ඒ බඩු ටිකම අරන් යන්න බිම්බරතාවයේ අඩු නැත්තම් තෙල් දෙනියට එහෙම නැත්තම් නුවරලියට එහෙම නැත්තම් නුවරට හරි ගිහිල්ලා කිරන්න බලන්න. අනිවාර්යයෙන්ම අර තරාදීන් මෙහෙදි 50ක් කිරවන ඒ තියෙන්නේ 49. ඉතින් මේ කිරලා බලන්න වැරදි නම් මට දොස් කියන්න. මේකනේ කියන්නේ මේක මේ කවුද නිව්ටන් කියනවනේ බර සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණයේ ලෝකේ වැඩිපත්තක තියෙන 10. හරිද? තප්පර වර්ගයට නිව්ටන 10යි. ඔන්න යුනිට් එකක් කියනවා. ඒ අපි 10 විතරක් ගමු. ඒ කියන්නේ බර කියලා කියන්නේ ලිය වෙන එක පේන්නේ නැතුව ඇති. බර සමාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. අපි හිතමු ස්කන්ධය නොවෙනස් වෙනවා. ස්කන්ධය කියන්නේ මහා බල කියලා කියන්නේ මොනවාද අපි එකට කියනවා ආපෝ තේජෝ වායු පටල. ඕනම කෙනෙක් එක නියතාගයක් එක මාගයක්. හරි. ඕනෑම වස්තුවක එකම ඒකට තමයි ස්කන්ධය කියලා කියන්නේ. මේ බර කියලා කියන්නේ පොළොවට ඇද ගැනීම හැකියාව. ඒ බර සමාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම 10ට. ස්කන්ධය 5යි නම් 5 වැඩි කිරීම 10 50යි. ඔන්න බර 50යි. ස්කන්ධය 5යි නම් 5 කියන්නේ 5 කින අගේ වැඩි කරන්න ඕනේ 10යි. ගොට්ටන් ගුරුත්වජ ත්වරණය. එතකොට එංගලන්තයේදී ස්කන්ධය ගන්නේ කොහොමද? 5 වැඩි කිරීම 10. එතකොට ඒකේ බර කීයද? 50යි. බිම්බර ගතිය 50යි. අපි 9.8යි. නැත්තම් 9යි. 9.8යි 1යි. එතකොට අපි 50ක් කිරුවොත් එහෙම 49යි. 49.9. ඒ කියන්නේ නැත්තම් 48. අපේ පැත්තේ බර එතකොට 48යි. එතන මේ බර අඩු වෙනවා. එහේ බර වැඩි වෙනවා. බිම්බරතාවය වැඩි නම් බර වැඩි, බිම්බරතාවය අඩු නම් බර අඩු වෙනවා. ඉතින් ඕනම දරුවෙකුට තේරෙනවානේ. හරිද? ඒක තමයි
අගේ. එතකුට බර කියලා කියනකට ගෞතම බුදු හාමුදුරන්ගේ දේශනාවල සටහන් වෙන්නේ සැහැල්ලු භාවය. එතකුට සැහැල්ලු භාවය. එතකුට සැහැල්ලු වෙන්න වෙන්න මොකද වෙන්නේ? මොලේ සැහැල්ලු වෙන්න, නියුරෝන සැහැල්ලු වෙන්න වෙන්න ප්‍රඥාව වැඩි වෙනවා. කටොත් නැහැ කියන්නේ විඥානය වැඩි වෙනවා. එතකොට සැහැල්ලු භාවය වැඩි වෙනකොට විඥානය වැඩි වෙනවා. සැහැල්ලු වෙන්න වෙන්න ප්‍රඥාව වැඩි වෙනවා. එහෙනම් ප්‍රඥාව වැඩිම කෙනෙක් ඉන්න ඕනේ එංගලන්තයේද නැත්නම් බටහිර දේශයේද වෙන රටකද? ගුරුත්වාකර්ෂණ බලය අඩුම අපේ රටේ. බව හිතන්න. ප්‍රඥාව වැඩිම කෙනෙක් ඉන්න ඕනේ සැහැල්ලු භාවය වැඩිම තැන. එහෙනම් බුදු කෙනෙකු, රහතන් වහන්සේලා, ඍෂිවරු, ඒ වගේම තාම දක්ෂ වෛද්‍යවරු බිහි වෙන්න පුළුවන් ලක්කාවේ අපේ රටේ. වෙන කොහෙවත් බිහි වෙන්නත් බෑ. බිහි වෙලක් නෑ, බිහි වෙන්නෙත් නෑ. ඒක තමයි මගේ තර්කයක් නෙවෙයි මේක. ඇත්තටම දහමයි භෞතික විද්‍යාවයි දෙකම අරගෙන ලැන මතක තියාගන්න. තෝරණේ ගුරුත්වාකර්ෂණ බලය අඩුවෙන් අඩුවෙන් අපි ඇවිදිනවන අපේ වේගය වැඩි වෙනවා. අනිත් අයට ගුරුත්වාකර්ෂණය වැඩි තැනට වඩා ගුරුත්වාකර්ෂණ අඩු තැන ක්‍රියාකාරී ක්‍රියාකාරමේ වේගයේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මේ භෞතික විද්‍යාව බුද්ධාගම නෙවෙයි. කාට හරි කියන්න පුළුවන් එහෙම දෙයක් නැහැ. මං කියන්නේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනකොට ඒ කියන්නේ අපේ ක්‍රියාකාරී ශක්තිය, අපේ ක්‍රියාකාරීමේ වේගය වැඩි. ඒ කියන්නේ හැම එකම ක්‍රියාකාරීකමේ වේගය වැඩි. වේගය වැඩි වෙන්න පුතේ ශක්තිය වැඩි වෙනවා. ශක්තිය කියලා කියන්නේ අපි නිකං කතා කරමුකද, පොඩි ළමයි ශක්තිය කියලා කියන්නේ බලය වැඩි කිරීම. අර බිම්බර බලය, බලය වැඩි කිරීම දුර. ඒ කියන්නේපා මේ අටේ පන්ති ළමයිට ඇහෙනකොට මේ කියන්නේ පුතේ බලය වැඩි කිරීම විස්ථාපනය කියලා ඔයගොල්ලෝගේ පොතේ තියෙන්නේ. බලය වැඩි කිරීම දුර. එතකොට බලය, බලය වැඩි වෙන, බලය අඩු වෙන. අර මොකද්ද වෙන්නේ? ශක්තිය වැඩි වෙන. බලය වැඩි වෙනවා. ඇයි බලය වැඩි වෙන්නේ? එක පැත්තකින් බලය අඩු වෙනකොට ප්‍රතිබලය වැඩි වෙනවා. ප්‍රතිබලය වැඩි වෙන්න වැඩි වෙන්න ශක්තිය වැඩි වෙනවා. එහෙනම් අපේ මිනිසුන්ගේ ශක්තිය වැඩි. ශක්තිය වැඩි නිසා අපේ මිනිසුන්ට ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව අනිත් අයට වඩා වැඩි. මේ රටේ මේ බිම්බර ගතිය, ගුරුත්වය අඩුම පැත්ත වෙන්නේ මේ කඳුකරේ පැත්තද? ඇත්තටම බිම්බර ගතිය අඩුම පැත්ත කඳුකරේ කියලා කියන්නේ එක්තරා සීමාවක් තියෙනවා. ඒකෙත් ඔය නුවරඑළිය ඒ ප්‍රදේශයේ නුවර, තෙල්දෙණිය, දමුල්ල වගේ ප්‍රදේශවල පිම්බර ගතිය ගොඩක් මාඩු. ඒ මම පරීක්ෂණාත්මකව ප්‍රායෝගික කරලා බලලා තියෙන දේ. ඒකම ඒක පෙන්වන්න පුළුවන් ධ්වනී ප්‍රවේගය හොයනකොට ප්‍රායෝගිකව. ඒ ධ්වනී ප්‍රවේගය හොයනකොටත් මම ওই ප්‍රායෝගිකව ස්ථානවල ප්‍රවේග හොයනකොට එක එක ස්ථානයේ ධ්වනී ප්‍රවේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ධ්වනී ප්‍රවේගය අඩුයි, උඩට යනකොට ධ්වනී ප්‍රවේගය වැඩි. ඒ කියන්නේ කඳුකරේදී හුවක් එහෙම කිව්වම ගොඩක් දුර ඉක්මනට යනවා. එහෙම දෙයක් තියෙනවා. මෙහෙදී ඊට වඩා අඩු වේගයකින් යන්නේ. ඒක සාමාන්‍යයෙන් දැනෙන්නත් පුළුවන්. සමහර විට අපි ඒවා එච්චර ගණන් ගන්න නැති වුණාට සිද්ධාන්තය ඒකයි. ඒ කියන්නේ ශබ්දී වේගෙත් වැඩි වෙනවා. එතකොට මේ බිම්බර ගතිය අඩු වෙන්න 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 ශබ්දී වේගය අඩු වෙනවා. ඒ කියන්නේ සැහැල්ලු වෙන්න වෙන්න ශබ්දී වේගය අඩු වෙනවා. එහෙනම් ගෞතම බුදු හාමුදුරුන්ගේ සැහැල්ලු ගතිය කොච්චරද කියනවනම් සැහැල්ලු තාම සැහැල්ලු නිසා උන්වහන්සේගේ ධර්ම දේශනාව උන්වහන්සේ වැඩ සිටින තැන ඉඳලා ඕනම තැනකට ඒ ශබ්දය වන්න පුළුවන්. ඒ ශබ්දයන්නේ තරංග ඔස්සේ. ඒ මේ පසුව මම තරංග හා දෝලන කියන පාඩම කතාවකදී කරලා පෙන්නනම් සමීකරණත් එක්ක භෞතික විද්‍යාත්මකව ඒ ශබ්දයට කාලයක් ගත වෙන්නේ නැහැ. ගෞතම ගාම්ද්‍රුන්ගේ සැහැල්ලු භාවය නිසා මේ සැහැල්ලු භාවයේ තියෙන වෙන්න ක්‍රියාකාරීත්වයක් හැම එකක්ම වැඩි වෙනවා. ඒකට පැහැදිලිවම අර ජනිත් මහත්තයා මම කීවා කොළඹ ඉඳලා නැත්තම් බිම්බර ගතිය ටිකක් මෙහි වැඩි උඩට මේ කඳුකරේටම නෙමෙයි දමුළු දිසාවට තෙල්දෙණිය ඒ වගේ
නල ඒ පැත්තට යනකුට අඩුවෙන සත්‍යයයි. එතකට මෙහෙ කිලෝ පනක් කැරැන්ගිහාම. හැබැයි මං කියන්නේ අනිවාරිම දුනු තරාදයකින් කියන්න අර පරණ ඉස්සර කීරපු තරාදියම දුනු තරාදක. ඉස්සර කීරපු තරාදියකින් කියරලා බැලුව. මෙහෙම පනහක් කිරුත් එහට ගියාම හත්තලිස් අටයි හත්තලිස් නමය යකඩ හරි හාල් හරි ඕනම දෙයක් කිරලා ඒ තමන් තක්ෂර කොයි තරත් සතුටුවෙන්. හැබැයි මෙහෙ එක තරාදියකුණුත් ඒ වෙනස් තරාදියකුණුත් කිරලා ගන්න යන්න එපා. එතකට පාටංක වෙනස් වෙනවා. එකම විදියට එකම වෙලාවේ එක උෂ්ණත්වයේ දීලා බලන්න. එතකට අපිට පේනවා මේ බිම්බර ගතිය අඩු. ඉතින් මේක නිව්ටන් කියලා තියෙනවා. නිව්ටන් කියන්නේ F සමාන mg කියලා යා කියන්නේ. F සමාන mg. F කියන්නේ බර නැත්නම් බලය. M කියන්නේ ස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි කියන නියත අගයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. හඳටත් එකයි අපිටත් එකයි. වෙන ගායකට දැම්මත් එම්මලාගේ එකම ගේ ජී වෙනස් වෙනවා. ජී කියලා කියන්නේ ජී තමයි ගුරුත්වජ තුර. ඒක ලෝකේ වැඩි හරියක් තියෙන්නේ මේ එෆ් සමාන නැත්නම් මේ බලය සමාන වෙන්නේ ස්කන්ධයේ කියන නියතගයයි බිම්බර ගතිය නැත්නම් ගුරුත්වජ තුරනේ. මේ දෙකේ ගුණිතේ හරිද? මේ එම් එලාගේ නියතගය එක 10 නම් 10මයි. මේක අපේ රටේ 9.8ක් විතර. එතකොට 9.8කින් ගුණ කරාම 98යි. මේ බලය. මේක නිව්ටන් 98යි. ඔක 10ෙන් බෙදුවම 9 කිලෝග්‍රෑම්. එතකොට මෙහා කොළඹදී එහෙම නැත්නම් බිම්බර ගතිය වැඩි තැනකදී වෙනකොට 10 වැඩි කිරීම 10 කියන්නේ 100යි. ඒ කියන්නේ මෙහෙදි 100ක් තියෙන එක එහාට ගියාම 98යි. කිලෝග්‍රෑම් 100ක් මෙහි කිරලා ගත්තොත් බිම්බර ගතිය අඩු පැත්තට ගිහිලා ඒ තරාදියෙන් කිරුවාම 98යි. අනේ මේක දන්නවා දැන් සාමාන්‍ය ගොවියෝ. ඒ හින්දා ඒගොල්ලෝ මොකද කරන්නේ? අර දුණු තරහදී දැන් පාවිච්චි කරන්නේ අහලා බලන්න නුවරළිය පැත්තේ වැලිමඩ පැත්තේ ගිහිල්ලා දුණු තරහදීන් කිරන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නවා. ඇයි ඒ 100ක් කිරුවොත් මෙහෙට එනකොට 104ක් විතර වෙන්නේ. ඒදි 98ක් කිරුවොත් මේ 100යි. මෙහෙ 100ක් කිරුවොත් එහෙ 98යි. එතකොට එහෙ 100ක් කිරුවොත් මෙහාට එනකොට 100 ගන්න. 102ක් 3ක්. එහිඳ ඒගොල්ලෝ ඒ බර වෙනස් වෙන එක ඒකෙන් කිරලා බරස් වෙනස් වෙන එක තීරුම් අරගෙන වෙන්නේ නැති. දැන් නම් දුණු තරාදි පාවිච්චි කරන්න තැටි තරාදි පාවිච්චි කරන්න. මට ඒක නෙමෙයි කියන්න ඕනේ බිම්බර ගතියමයි ඉන්නේ ඒ ක්‍රමයට. එතකොට අපේ රටේ එක් එක් ස්ථානවල බිම්බර ගතිය අඩුයි. බිම්බර ගතිය අඩු වීමේ වටිනාකම මොකද්ද? සැහැල්ලු වීම. සැහැල්ලු වීමේ වටිනාකම මොකද්ද? එතකොට නියුරෝන සැහැල්ලු වෙනවා. මොළේ තියෙන දේවල් සැහැ ස්නායු සැහැල්ලු වෙනවා. මේ සැහැල්ලු වෙන්න ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙන්න බලන්න බුද්ධිමත් වෙනවා. එකයි බුද්ධිය වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙනවා. විඥානය වැඩි වෙනවා. එතකොට ශේෂ්ඨීක උපදිනවා. ඒකයි මම කියන්නේ මෙහි බිම්බර ගතිය අඩුයි කියලා. ඒ වගේ මම කිව්වා බිම්බර ගතිය ලංකාවේ අඩුම තැන් තියෙනවා. ඒ අඩුම තැන්වල මිනිසුන්ගේ කාර්ය ශක්තිය වැඩි. ඒ හින්දා තමයි මේ ලොකු වෙහෙර විහාර ගල් කණු වලින් වැඩ කරලා තියෙන ගොඩාක් ශක්තිමත් මිනිස්සු ශක්තිමත් සත්වයෝ සත්‍ය සතා වුණත් ශක්තිමත්. ශක්තිමත් භාවයේ වැඩි වෙන්න හේතුව. ඒකට බිම්බර ගතිය පමණක්ම නෙවෙයි එකම ඊට නොපෙනෙන තවත් බලවේග තියෙනවා. බලයන් ඒ හැම එකක්ම බලපාන. එතකොට ඔබතුමා කියන්නේ මේ අපේ රටෙන්ද මේ ලෝකෙට මේ දැනුම ව්‍යාප්ත වෙලා දෙන්නේ? මේකයි ජනිත මහත්තයා. දැන් අපි හිතනවා පයිතගරස් කියන්නේ ලොකු විශේෂ ලොකු ගණිතඥයෙක් කියලා. අනේ මේ පයිතගරස්ගේ ප්‍රමේය නැත්තම් එයාගේ න්‍යාය දැක්කහම අපි මේ ඉතිහාසඥයන්ට නම් hina වෙනවා. මහා ලොකු දෙයක් නැත්තේ. පුංචි දෙයක්. හරිද? ඒක අපේ අය ඊට ඉස්සෙල්ලා දැනගෙන ඒ අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරලා තියෙනවා. දොරවල් හදලා, උළුවව් හදලා, වහලවල් හදලා කිසිම අඩුපාඩුවක් නැතුව එයාගේ ප්‍රමේයට වඩා ලස්සනට නිර්මාණ කරලා තියෙනවා අපි. ජාමිතික
යම් දිග පලත් එක්ක ගන්න එකන්න පයිතිකරස් පෙන්වේ රිජිකෝණී ත්‍රිකෝණයක් එක් අනේ ත්‍රිකෝණේ ඊට වඩා අලස්ට නිවරදිවම සදාකල් පවතින විදියට අවුරුදු දාස් ගානක් පවතින විදියට අපේ මිනිස් වෙහෙර විහාර හදලතිය. එ හැබැයි වෙන්නම ගත්දන්න අපි රටේ නෑනි නමක් ලියනෙක් මේ පයි මේ කොහයාගත්ත පයිතගරශය මේ ඇපලෝනිශ්‍ය හරි එම නම්දාල නෑ. අපේ තියන්නේ ඔක්කෝම තියෙන්නේ මොනා හරි කියලා ධම්ම පදේ නැත්තන් ත්‍රිපිටකේ ඒගේ බුදු හාමුදුරුවන්ගේ දේශනාව හරි එවිදිට අපේ රටේ කිසිම දෙයක් ලියල නෑ කවුරුවත් ලියන්නෙත් නෑ එතරම් නිහතමාන මිනිස්සු අපේ රට ඉඳල තියෙන මෛත්‍රී සහගත මිනිස්සු එගුළුම නම්ගම් ලියන්නේ නෑ එහින්ද ඊට වඩා ශ්‍රේෂ්ඨ ගණිතඥයෝ විද්‍යාඥයෝ අපේ රටේ හිටිය එහින්දනේ නාසායතනටත් හිතාගන්න බැරි සැටලයිට් එකත් චන්ද්‍රිකාවත් තාමත් තියෙනවනේ උඩුගුවෙන අවුරුදු 5000කට ඉස්සෙල්ලා යව් කවුද යන්නේ ගණිතඥයා සැටලයිට් ගල බලන්න එට්ටික් බ්ලැක් නයිට් කියන චන්ද්‍රිකාවේ යව්වේ මීට අවුරුදු 2000 sorry සමා වෙන්න මීට අවුරුදු 5000කට පෙර ඒක තාම නිරුපද්‍රිතව අභිවකාශය පවතින. ඉතින් සමහරු දැන් නාසායතනින් මේක හොයනවා අවු එහෙම එකක් තියෙනවා මෙහෙමයි ඒගොල්ලෝ තමයි බ්ලැක් නයිට් කියලා නම දාලා තියෙන්නේ. මේක ලංකාවට ඉහළින් පවතින්නේ ස්ථාවර දෙයක් හැමදාම ලංකාවට භූ ස්ථාවර චන්ද්‍රිකාව. මේක තියෙන්නේ හැමදාම ලංකාවට ඉහළින් අභිවකාශය. මේක හොයලා බලන්න ඕනේ මේ අනිවාර්යයෙන්ම අපි මේ ගෙනිය එකනි සත්‍ය යටපත්වෙච්ච සත්‍ය හොයනකුට මේවා ගැන ළමයි දරු දැනගෙන තියෙන්නේ මේක මමම කියන නිසා විශ්වාස කරන්න එපා ඔලො බ්ලැක් නයිට් කියලා චන්ද්‍රිකාව ගැන හොයලා බලන්න අවුරුදු 5000යි ලංකාවෙන් ඉතින් මේ වගේ ඉතාම සුවිශේෂී ස්ථානයක් ලංකාව එහින්ද බ්ලැක් නයිට් චන්ද්‍රිකාවනේ වෙන චන්ද්‍රිකාවක් හරි මොහක් හරි උඩුගත කරන්න පුළුවන් හොඳම ස්ථානී ලංකා කොහොමද එහෙම කියන්නේ එකක් දැන් උඩුගෝනට යනකුට පහලට බලයක් එනවනේ පහලට බලය එනකුට මේ ගුරුත්වජ බලය නැත්තම් බිම්බර බලය වැඩි වුණාම පහලට බලය වැඩි උඩට බලය පහලට බලය වැඩි උඩට බලය අඩු එතකොට උඩට යයි මේ හැකියාව වෙනස් වෙනවා ඒ වෙනස් වීම නිසා මොකද වෙන්නේ සමහර චන්ද්‍රිකා කඩා වැටෙනවා වෙන වෙන රටවල් වල යවනේවා ඉතාම නිවැරදිව හදපු චන්ද්‍රිකා කඩා වැටෙනවා ඒ වෙනාට අපේ රටේ චන්ද්‍රිකාවක් කියවුවොත් කවදාවත් කඩා වැටෙන්නේ නැහැ ඒ වගේ ශ්‍රේෂ්ඨම ස්ථානයක් ලංකා භූමිය ඒ හින්දා ඉතින් අපේ රට බුරු කියලා ඕගොල්ලෝ එක එක්කෙනත් එක්ක ඇන්නකොටවගෙන මේක සටන් ක්‍රම දාගෙන අනිවාර්යයෙන්ම අපේ රට ඒගොල්ලෝ දැහැගන්න උත්සාහ කරපු ඉතිහාසය ඉඳලා දැහැගන්න උත්සාහ කරන මේ වටිනාකම දැනගෙන ඇත්තටම මේ වටිනාකම ඇයි අපේ මිනිසුන්ට තාම තේරෙන්නේ නැත්තේ කියලා මට නම් ලොකු පීඩාවක් ඒකම දුකක් ඔක්කොම බොරු මේවා මිත්‍යා මතමත් කියන්න විතරයි පුළුවන් මේකේ සත්‍ය පැත්ත හොයන්න දන්නේ නැහැ ඉතින් මම සත්‍ය පැත්ත කියන්නේ භෞතික විද්‍යාවත් එක්ක කාට හරි මේක නෑ කියනවා කියන්න පුළුවන් මේක වෙනස් මෙහෙම නෙවෙයි කියලා ඒ වගේම අපේ රටේ වටිනාකම වැඩි වෙන්න හේතුව මේ බිම්බර ගතිය අඩු වීම කියන එක හොඳට පැහැදිලි කරන්න ඒ වගේම ඒකටම එකතු වෙනවා බිම්බර ගතිය අඩු වීම නිසා ප්‍රඥාවන්තයින් එකතු වුණා බුද්ධ රශ්මිය වැඩි වෙනවා බුද්ධ රශ්මිය පිහිටන ස්ථාන වැඩි ස්ථාන තියෙනවා ඒ බුද්ධ රශ්මිය වැඩි ස්ථාන වෙන බිම්බර ගතිය ගොඩක් වැඩි ඒතර බිම්බර ගතිය ගොඩක් අඩු ස්ථාන තමයි මේ බුද්ධ රශ්මිය පවතින ස්ථාන ඒ බුද්ධ රශ්මිය පවතින ස්ථානයට ගියාම අපේ බිම්බර ගතිය ගොඩක් අඩු වෙනවා. එතකොට අපිට ඒ ස්ථානයේදී භාවනා කිරීමෙන් නැත්නම් රාගේ ද්වේෂේ මොහේ ඉවත් කිරීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට මේ දැනුම් පරාසය තමයි අපේ රටේ අතීත ඍෂිවරුන්ට අපේ මුතුන් මිත්තන්ට තිබ්බේ. ඒ වගේන් තමයි ප්‍රයෝජන අරගෙන මේ භෞතික වෙහෙර විහාර මහා අහස උසර තියෙන
ස්තූප ඒවා ඉදිකිරීම් කරේ. ඒ වගේ දශමටම කිරල මැල්ල මේ වැැව්වමුණු හැදුවේ අර ඔබතුමා කියපු විදියට අපිට මේ රටේ ඇවිදිනකුට අපිට තේරෙනවා අස්සක් මුල්ලක් නෑර හැම තැනකම පැරණි මහා ඉහළ තාක්ෂණයකින් හදපු වැැව් අපි දන්න මේ සීමිත ප්‍රමාණ එනවේමත් අපි ගිහාම තියෙනවා කැලෑබල් ඇතුළේ ඒ හදලා තියෙන දේවල් අපිට හරි පුදුමයි. මේව බින්දුවට මද මෙහෙම ජාතියක් හිටියේ නැහැ කියලා තියෙන තරම අපේ මිනිස්සු කොහොමද පහතර ඇද වැටුණේ කියන එක. ඕ ඇත්තටම මේ හරිම වැදගත් ජනිත් මහත්තයා මම ඔබ තුමාගේ අනිත් වැඩසටහන බලනවනේ ඕගෙත් මම දැකලා තිනවා ওই නෂ්ඨාවශේෂ පිළිබඳව. හැබැයි මෙන්න මේවා අපිට පොඩ්ඩක් අමතක වෙලා. වැවයි දාගබයි ගමයි. ගම දාගබ වැව. වැව තියෙනවා. ඇයි මෙතන මේ හදන දාගබ ඉතාම ඉහළට යනකොට මෙයාගේ නිකුත් වෙන කිරණ ප්‍රමාණයක් තියෙනවා. මේ කිරණවල පැවැත්මින් තමයි ප්‍රදේශයේ දේශගුණික රටාව වැස්ස සුළඟ වෙනස් වෙන්නේ. මේක අපේ මිනිසුන්ට තේරෙන්නේ. හරි එහෙනම් සමාවෙන්න මම කියන්නේ නෑ සම්පූර්ණයෙන් ඔබ හිතලා බලන්න. එහෙනම් වැවත් එක්ක තියෙන දාගද ඒක තමයි ගම තියෙන්නේ. ඒකට තමයි සුරක්ෂිත ගම. ඒ මේ කිරණ ගැන අවබෝධ කරගන්න මේ දාගමින් නිකුත් වෙන කිරණ ගැන අපේ මිනිස්සු දැන් හිතන්නේ නැහැ. දෙයිනේ මේක නිකම්ම නිකම් ගොඩ නැගිල්ලක් කියලා හිතන්නේ නැහැ. ඒ දාගම මේ විදිහට උසට හදනකොට මෙයාගෙන් කිරණ නිකුත් වෙනවා. ඒ කිරණ ඒ ප්‍රදේශයට බලපානවා අනිවාර්යයෙන්ම. ඒ ප්‍රදේශයේ දියුණුවට ඒ ප්‍රදේශයේ නොදියුණුවට ඒ ප්‍රදේශයේ වෙනස් වෙන්න විශේෂයෙන් බල. නැත්තම් ඔය තූප ඇතුලේ අර යූප කණු චත්‍රගල් නිකන් අපේ පැරණන් දැම්මේ නැහැ නේද? ඒගොල්ලෝ නිකන් දැම්මේ නැහැ. අපිට ඒ කියන්නේ මේ දැන් තියෙන දැනුමට දැන් තියෙන සයන්ස් කාර්යයන්ගේ මෝඩ දැනුමට හරි මේ වෙනස් මම භෞතික විද්‍යාව උගන්වනවා කියලා ඉන්න සමාව ගන්න මම පට්ට බොරුවක් උගන්වන්නේ කියලා ළමයි. බොරුවක් උගන්වන්නේ අපිටම තේරෙනවා මේ කරන්න බොරුවයි කියලා. ඉතින් ළමයි විභාගේ පාසෙයි මොනවා කරන්නද? බොරුවක් උගන්නලා ගිහිල්ලා සමාව ගන්නවා. ළමයි ඉන්නේ. ඇයි? ඇයි මේ බොරුව විතරම ඉගෙනගෙන තියෙන්නේ දෙයියනේ. මේක පස්සෙම නෙලවන්නේ. මේක පස්සෙම ගිහිල්ලා නිදන් ගොඩ නැගිලි හදන්නේ. මේක පස්සෙම ගිහිල්ලා නිචෛත්‍ය හදන්නේ. ඊටදී අපි දැනුම අපේ ප්‍රඥාව භාවිතා කරලා නැහෙනි. චෛත්‍ය හදන්න දැන් හදන චෛත්‍යට ප්‍රඥාවක් නෙමෙයි. මොනා භාවිතයෙන් හදනවද මන්දන්? ගමත් නැහැ වැවත් නැහැ දාගබ හදනවා. අන්තිමට ලංකාවෙම නැත්තම් මුළු ලෝකෙට මේක බලපානවා. දේශගුණික தත්ත්වය කාලගුණික தත්ත්වය වෙනස් වෙනවා. හොඳ පැත්තට හැරෙන්නත් පුළුවන් නරක පැත්තට හැරෙන්නත් පුළුවන්. දැන් පේනකොට අපිට පේන්නේ මේවා නරක පැත්තට හැරෙනවා කියලා. මම පසු කාලයක පෙන්වන්නම් මේ සූර්ය කුණාටුව කියලා එමේ අලුතෙන් අපිට කියන්නේ මේවා නිකම්ම නිකං හැදෙන කුණාටු නෙවෙයි. නිකම්ම තියෙන සූර්යාට කුණාටු හැදෙන්න මේ අපි කරන විකාර දේවල් ප්‍රඥාවෙන් තොරව කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල සූර්ය කුණාටු. ඉඳා අපි කරන හැම දෙයක් කල්පනාකාරීව කරන්න ඕනේ. එතකොට අපේ මේ පැරන්න අපි මුතුන් මිත්තෝ මේවා ගැන හොඳ දැනුමක් තිබ්බා. සම්පූර්ණ දැනුමක්. එහෙනම් ඒගොල්ලෝ කියා කරලා තියෙන සියලුම ක්‍රියාකාරකම සියලුම වැඩ ඉතාම නිවැරදිව රටට මිනිසුන්ට වැඩදායි වෙන පරිසරයට හානි නොවන ලෝකෙට කිසිම හානියක් නොවන වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේ කිසිම තැනක බොරුවක් වංචාවක් කුහකකමක් නැහැ. දැන් ඒවා මිත්‍යා මතක කියා අර බොරු සයන්ස් වලට කලපන්න ලෑස්ති. හරි දැන් අපිට මුතා කර්මී විපාක ඵල දෙන අවස්ථා හතරක් තියෙනවා. විපාක ඵල දෙන අවස්ථා හතරෙන් අහෝසි කම්ම කියන කර්මය ගෞතම බුදුහාමුදුරන්ගේ දේශනේ තියෙන්නේ. සමාවෙන්න මම මේ කියන බුදුදහමේ තියෙන වචන වැරදුනොත් මට ඒක පිළිබඳ නිවැරදි කරන්න. අහෝසි කම්ම කියලා තියෙන අහෝසි කර්මය කියලා කියන්නේ තෙල පාපයක් නැත්නම් අකුසලයකට විපාක ලබා නොදෙන අවස්ථා පිහිටනවා. අකුසලයකට කර්මයකට ක්‍රියාවකට ඵල නොදෙන අවස්ථාවක් තියෙනවා.
ගෞතම බුදුහාමුදුරන්ගේ දේශනා. එකැන මේ ක්‍රියාව යහපත් ක්‍රියාවක් වුණත් එන යහපත් ක්‍රියාවට වනත් පල නොදෙන අවස්ථාවක් තියන්න. මේක එකයනි දැන් අපි කරන සෑම ක්‍රියාවකම ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. මේක සම්භාවිතය. මේක මම භෞතික විද්‍යාත්මක කොහේනකොට භෞතික විද්‍යා ක්‍රියාකාරකම් අපි කර ඒකේ ප්‍රතිඵල 100ට 100ම සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මම කියවා චාන්ද්‍රිකාවක් යවන ඉංජිනේරු ශිල්පියෝ උගත්තු කෝටි ගණන් බිලියන ගණන් වියදම් කරලා නියම ආකාරයට චාන්ද්‍රිකාව හදනවා. දැන් ඔන්න චාන්ද්‍රිකාවේ හැදීමේ ක්‍රියාකාරකම ඉවරයි. දැන් චාන්ද්‍රිකාව යැවීමේ ක්‍රියාකාරක. චාන්ද්‍රිකාව යවනවා. නමුත් චාන්ද්‍රිකාව කඩාවට. ඒ ක්‍රියාව නිවැරදි ප්‍රතික්‍රියාව ලැබුණේ නැහැ. එමෙ නැත්තම් අවුසි වුණා ප්‍රතික්‍රියාව අවුසි වෙලා තියෙනවා. ක්‍රියාවක් සිද්ධ වුණා ප්‍රතික්‍රියාව අවුසි වුණා. මේ විදිහට දැන් මිනිස්සු මේක දන්නවා. දැන් සයන්ස් කාරයෝ දන්නවා සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ගන්න බැරි අවස්ථාවක් තියෙනවා කියලා. හැබැයි නිව්ටන් කිව්ව සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඒක අපි ඔක්කොම ඉතින් පිළිගන්න බෑනේ. දැන් එතනම නිව්ටන්ගේ නියම ඉවරයි. එතකොට මෙතෙන් ප්‍රතික්‍රියා නොවෙන්න හේතුව අතාත්තික ගණිතයේ තියෙන අතාත්තික භාවය. ඒ කියන්නේ සියලුම දේ තාත්තික නැහැ. උදාහරණයක් වශයෙන් 16 එක්කිනි බලයේ කි 16 එක්කිනි බලයේ 2යි කියලා මිනිස්සු කියයි. දරුව තුන්වෙනි මේ 10 පහළ ළමයි සාමාන්‍ය පෙළ ළමයි 16 එක්කිනි බලයේ දෙක නෑනේ. දෙක විතරක් නෑ 2යි කියලා තමයි අගයක් තියෙනවා. අතාත්තික අගයකුත් එයාගේ ඊටාම කියලා දීලා නෑ. ළමයට තේරෙන්නේ නෑ 2 විතරයි දී. තවත් අගයක් තියෙනවා අතාත්තිකයි. ඒක මනක්කල්පිතයි කියලා මිනිස්සු කියන්නේ. දැන් ගණිතයේදී කියන්නේ ඒක මනක්කල්පිත නෑ. මනක්කල්පිත නෑ. ඒක කියා පාටියක් තියෙනවා අතාත්තික භාවය කියලා. අනේ අතාත්තික භාවය නැති කරගන්න පුළුවන් එකම රට අපේ රට. අනේ ඒක පෙන්වන්න තමයි කිසියම් කාර්යයක් කරනකොට ඒ කාර්ය හරියටම කෙරෙන්න නම් ඒක තාත්තික ප්‍රතිඵලෙ ලබා ගන්නම නම් අපි ඒක කරන්න ඕනේ සුබ මූර්තියකින් නැත්නම් සුබ වේලාවකින් ක්‍රියාවට නම් වන්න. සුබ මොහොතකින් ක්‍රියාවට නම් වුණොත් ඕනෑම ක්‍රියාවක් ප්‍රතිඵල හරියටම. එහෙනම් වෛද්‍යවරු අපේ ඍෂිවරු කසාය බෙහෙත් වර්ග හැදුවේ නිෂ්පාදනය කරේ සුබ මූර්තියක් අල්ල සුබ මූර්තියෙන් අල්ලන්නේ. පැලයක් හිටියේ සුබ මූර්තියෙන්. අතාත්තික භාවයක් ඇති නොවෙන්න කිසි දෙයක් අත නිවදෙදී සාර්ථක වෙන්න කුඹුරේ වී වැපරුවේ සුබ මූර්තියෙන් අස්සන්න සාර්ථක කරගන්න. මේවා මිත්‍යා මත කියලා මේ මිනිස්සු කියේ. ඒකම මතක තියාගන්න. අපි ඉතිරි රහසක් අපි තියාගමු. එතකොට අපේ සුබ මූර්තිය අනිත් අයත් හොයන්න උත්සාහ කරමු. එතකොට සැටලයිට් එක නැත්තම් චාන්ද්‍රිකාව ඇමරිකන් කාර්යෝ ඉන්දියාවේ මිනිස්සු අරන් ගිහිල්ලා සුබ මූර්තියක් හොයලා යවයි. ඒත් කඩා වැටුනහම අපි පරාදයි. සුබ මූර්තියෙන් විතරක් කරලා බෑ. ඒ වෙලාවේදී තියෙනවා බුදු ගුණ මෙනෙහි කරලා ගාථා ධර්මයන්. ඒගෙන අපේ වෛද්‍යවරු ඔගොල්ලෝ දැකලා ඇති. බෙහෙත් දෙනකුට බෙහෙත් අඹරනකුට බෙහෙතක් දෙනකුට ගාතාවක් කියන අපි කියන ශ්ලෝකයක් කියන කොච්චර පරණ එකක්ද. එහෙම කියලා වෛද්‍යවරයා ගත්තොත් කියනවා මෙයා මං අනිවාර්යෙන් සුව කරනවා කියලා. එනට බටහිර වෛද්‍ය පැත්තට එහෙම බෑ. අම්මත් අස්සම් කරන්න ඕන ඔපරේෂන් කරන්න නම් ඇඟිල්ල ඔපරේෂන් කරන්න තාත්තත් අස්සම් කරන්න. මේක ෂුවර් එකක් විශ්වාසයක් නෑ. අපේ වෛද්‍යවරු ආසනුත් නෑ මොනවත් නෑ. මෙයාට මේක මං හොඳ කරනවා. මට හොඳ කරන්න පුළුවන් කියලා වෛද්‍යවරු. ඒ කියන්නේ අපේ ඥානය ඇත්තටම නම් තව අවුරුදු 1000 ගානකටවත් මේ බටහිර අයට ලබා ගන්නත් බෑ කරන්නත් බෑ. අපි තිබ්බ බුද්ධ ඥානේ අපිට තිබ්බ වෛද්‍ය ඥානේ මේ ඔක්කොම යටපත් කරා. මේ යටපත් වෙන්න හේතු
දැන් මේවා නැවත මතුවෙන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන ගණිතයට ගොඩක් ඉහලින් පවතින්නේ ජ්‍යොතිවේදේ. මේක ඇත්තටම නම් ඉතාම ලොකු ප්‍රඥාවකින් යුක්තව ඉන්න මනුෂ්‍යයෙකුට නැත්නම් කෙනෙකුට තමයි ජ්‍යොතිවේදේ හරියාකාරව ඉගෙන ගන්න පුළුවන්. ජ්‍යොතිර්වේදී කියන්නේ ඉතාම ගැඹුරු විෂයක්. එවනට අපේ ලංකාවට නම් අපේ ලංකාවේ මිනිසුන් මේක ඉතාම සරලයි. මේ ගණිතයේ අපි එහෙම බලමු. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු කියනවානේ මන්නම් කේන්ද්‍රීය සතපහකට පිළිගන්නේ කියලා. අනේ මන්නම් ඒගොල්ලන්ට කියන්නේ අනේ ඔය කතාව කියන්න එපා, ඔය කතාවෙන් ඔයාගේ මොට්ටකම පැහැදිලි වෙනවා. කේන්ද්‍රීය බලන්න ජ්‍යොතිර්වේදී විශ්වාස කරන්නේ නැහැ. බලමු ඉස්සෙල්ලා කොහොමද කියලා. එහෙනම් මේ භෞතික විද්‍යාව පිළිගන්නවා නම්, මේ සයන්ස් එක පිළිගන්නවා නම් ඕනම කෙනෙක් ජ්‍යොතිර්වේදයට වැඳගෙන පිළිගන්න. දැන් අපි දන්නවා කෙප්ලර් කියනවා මේ හැම ග්‍රහයකම කැරකෙන්නේ මේ සූර්යාට එලිප්ස ආකාර. සූර්යා වටේ කැරකෙන භ්‍රමණය වෙන එලිප්ස ආකාර, එලිප්ස ආකාර චක්‍රාවාටේ මෙහෙම කැරකෙන්නේ. මේ මේක දැන් මම කතා කරන්නේ ගෞතම බුදුහාමුදුරුවත් නැත්නම් වෙන කවුරුත් කීපව නෙවෙයි, දැන් ඉන්න සයන්ස් කාරයෝ. කවුද? කෙප්ලර්. කෙප්ලර් තමයි කීවේ කලින්ම එලිප්ස ආකාරෝ යන්නේ. එතකොට හැම දැන් සූර්යා යන්නේ තිලිප්සාකාරව සමවෙන්න, බ්‍රහස්පති යන්නේ තිලිප්සාකාරව, පෘථිවි යන්නේ තිලිප්සාකාරව, අනිත් සියලුම සෞරග්‍රහ මණ්ඩලයේ නමග්‍රහයම යන්නේ තිලිප්සාකාරව. එතකොට නිව්ටන් කියනවා මේ ග්‍රහයන් සහ පෘථිවි අතර ආකර්ෂණයක් තියෙනවා කියලා. කවුද මන්නේ කියන්නේ? ඒක සයන්ස් කාර්යය දැනගන්න. මේක නෑ කියන්න බෑනේ. මේ දෙන්න අතර අපි ගත්තොත් මේක සූර්යා, මේක පෘථුවිය, මේක බ්‍රහස්පති. නැත්තම් සිකුරු. මෙන්න පෘථුවිය, මෙන්න සිකුරු. සිකුරුයි පෘථුවියයි අතර හැම විටම තියෙන ආකර්ෂණය. කවුද කියන්නේ? නිව්ටන්. ඒ අගේ ජීවතාවක් නැත්තම් කියන්න M1, M2, M1, M2 යට R වර්ගය. කවුද මේ කියන්නේ? මේ ග්‍රහයන් දෙක අතර බලය. මේක පොඩ්ඩක් හරි වෙනස් නම් මට කියන්න. මේ කියන්නේ මේ දෙන්නගේ දුරේ වර්ගය බෙදන්න ඕන. දුරේ වර්ගයෙන් බෙද මේ දෙන්නගේ ස්කන්ධවල ගුණිතය ගන්න. පෘථුවේයි සිකුරුගේ, පෘථුවේ ස්කන්ධයයි සිකුරුගේ ස්කන්ධය කොයිතරම් හිතන්න පුළුවන් කියලානේ. ඒ දෙන්නගේ ස්කන්ධයේ ගුණිතය දෙන්න එකිනෙක වැඩි කරලා ඒ දෙන්නත්ගේ දුරවල්ගේ බෙදලා ජීවලින් වැඩි කරාම ඉන්නේ මේ දෙන්න අතර පවතින ආකර්ෂණය. එතකොට මේ සෑම ග්‍රහ වස්තුවක් අතරම ආකර්ෂණයක් පවතී. ආකර්ෂණය කියන්නේ බලයක් පවතී. හරිද? මං කෙටියෙන් කියන්න. හැම ග්‍රහ වස්තුවක් අතර පෘථිවිය සිකුරු අතර, පෘථිවිය බ්‍රහස්පති අතර, පෘථිවිය නෙප්චියුන් අතර ආකර්ෂණ බලයක් පවතී. බලයක් පවතී. එතකොට ඒ බලේ වෙනස් වෙනවා. හැබැයි දුර, ඒ දෙන්නගේ දුර වෙනස් වෙනවා. එහෙනම් බලේ නිතර නිතර වෙනස් වෙනවා මෙයා ඉලිප්සාකාරව ගමන් කරන නිසා. මොහොතින් මොහොත වෙනස්. එහෙනම් මේ දෙන්න අතර බලේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. අනේ පුතා, පුංචි ළමයි දන්නවා, අටේ පන්ති ළමයි දන්නවා, බලේ වැඩි කිරීම දුර කියලා කියන්නේ බලේ වැඩි කිරීම දුර නෙවෙයි පුතේ, බලේ වැඩි කිරීම විස්ථාපනය කියලා කියන්නේ. විස්ථාපනය කියන්නේ දුරටනේ. බලේ වැඩි කිරීම විස්ථාපනය ශක්තියට සමානයි. එතකොට ශක්තිය, ශක්තිය කියන්නේ බලය, අර ලැබෙන මොනෑම බලයක් වැඩි කිරීම එයා ගමන් කරන දුර. ඒක ශක්තිය. එතකොට මෙයාගේ ශක්තිය පෘථිවිය මත මේ ග්‍රහයන් නිසා ඇතිවෙන ශක්තියක්. ඒ ශක්තිය නිතර නිතර මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට දැන් ග්‍රහයන් නිසා ඇතිවෙන ශක්තිය නෙවෙයි, තව මොහොතකින් පවතී. එන්දා ශක්තිය මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතින. ඒ කියන්නේ පෘථිවි බිමේ, එනම් පෘථිවි බිමේ මේ මොහොතේ ශක්තිය නෙවෙයි තව ටිකකින් තියෙන්නේ. මේ ග්‍රහයන් නිසා ඇති වෙන ශක්තිය තව මොහොතකින් තියෙන්නේ වෙනස් අගේ. දැන් තියෙන අගේ නෙවෙයි, තව මොහොතකින් තියෙන. මම නෙවෙයි කියන්නේ, භෞතික විද්‍යාව දන්නවනම්, අපි මිත්‍යා මතධාරීන් කියලා කවුරු හරි කියනවනම් අන්න ඒගොල්ලන්ට කියන්න පුළුවන් මේක බොරුනි කියලා. එහෙම දෙයක් නැහැ. අන්න දැන් හොයාගන්න. එහෙනම් මේක මං කියපෙන්නේ මේක ළමයිට උගන්වන පාඩම, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයේ කියලා.
සැබ හැබැයි මේ භෞතික විද්‍යාවට උගන්න අන්නන්ට අල්ලොකු ළමයිට කාටහරි ගන්න එක තියන්නේ. තුට එනම් පොළොවේ ශක්තිය ටික ටික මොහොතින් මොහොත තැනින් තැන වෙනස් වෙනවා මේකයි. එහෙනම් මේ වෙලාව ඉපදුන දරුවගේ ශක්තිය මේ වෙලාවේ පෘථුය මත පිහිටන ශක්තිය මත පතිත වෙනවාමයි. එහෙනම් ඒ ශක්තිය මත තමයි ඔහුගේ ඉන්ද්‍රියම් ඥානය මොලය සහ ඔහුගේ ක්‍රියාකාරකම් හැසිරෙන්නේ. එතකොට කියයි මේ එකම මොහොතේ පිතුනා ළමයි දෙන්නෙක් ඒ දෙන්නගේ එක ළමයෙක්ගේ ගණන් වලට දක්සා අනිත් එකා දුර්වලයි ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක ඉතින් අහගන්න කර්මය. කර්මය නෙවෙයි. ඒ දෙන්න එකම ගෙදර ඉඳලා නෙවෙයි නැවිල. එයාට ශක්තිය තැන් තැන් වල වෙනස් වෙලා තියෙනවා. එයා පදිංචි හිටපු තැන් වල පදිංචි වල සද්ද. එතකොට එයාත් එයාගේ කුස තුල ඉන්නකොට එයාගේ මව හිටපු තැන් තැන් වල අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශය අනුව එයාගේ ශක්තිය වෙනස් වෙනවා. ඉපදුන මොහොතේ ලැබෙන්නේ අර දෙන්නටම එකම ශක්තිය. එතකොට ඒ ශක්තිය සහ ඒ ශක්තිය අනුව තමයි එයාට කේන්ද්‍රය හදන්නේ. ඒ මොහොතේ පෘථුවියට ලැබෙන ශක්තිය අනු තමයි ඒ කේන්ද්‍රය හැදෙන්නේ. එතකොට ඒ ශක්තිය අනු තමයි මිනිහාගේ පැවැත්ම. ඒක තමයි අපේ ජ්‍යෝතිවේදී කේන්ද්‍රය බලලා දැන් එයා ඉන්න තැන එයා බිහි වුණ තැන ශක්තිය ගණනය කරලා එයාගේ ලග්න පලාපල හදන්නේ. ඉතින් ඒකින්ද කාටවත් කියන්න බෑ මෙහෙම ශක්තියක් තියෙන්නේ නැහැ. මේ ග්‍රහයන් කොච්චරද දුරින් තියෙන්නේ ඒවා කොහොමද අපිට බලපාන්නේ කියලා ඊටාම සරල වූ බොළඳ ප්‍රශ්න අහන්න එපා. බුද්ධියක් තියෙනවා නම් දැනුමක් තියෙනවා නම් ඉගෙනුමක් තියෙනවා නම් අධ්‍යාපනයක් ලැබෙනවා නම් අපේ දහම අසත්‍යයි මිත්‍යාවක් ඕගොල්ලෝ ඉගෙන ගන්නේ සයන්ස් නම් අන්න සයන්ස් වල තියෙනවා පැහැදිලිවම. එහෙනම් ජෝතිවි දැන් ඉතින් අපි පරාදී කරලා කවදාහරි මුන් සයන්ස් වලින් ජෝතිවිද්‍යාව යන්නේ අය බෑ පුතා කවදාවත් ඒක කරන්නේ. ඔය දැනුම විතරක් මදි. තවත් අපිට තියෙනවා මේවා ඔක්කොම ඉස්මතු කරන්න තවත් දේවල්. ඒ බුදු රශ්මිය ඒ බුද්ධ රශ්මිය බලේ තියෙන්නත් ඕනේ. ප්‍රඥාව වර්ධනය වෙන්නේ එතකොට. එතකොට තමයි මේ කේන්ද්‍රය හරියට කරන්න පුළුවන්. මේක වෙන රටකට කිසිම රටකට කරන්න බැරි දෙයක්. අර හැමෝම කියනනේ ඉලක්කම් හොයාගත්තේ බින්දු හොයාගත්තේ ඉන්දියාව. හරිෂෝ. ඇයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ? එහෙනම් බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ. අනේ පුතේ මේ ග්‍රීසියේ එංගලන්තෙන් අරෙන් මෙන් ආපු ඉලක්කම් නෙවෙයි. මේ ඉලක්කම් රටාව මේ ගණිත රටාව ඕන කෙනෙකුට මම අභියෝග කරනවා මේ ගණිතය මීට වඩා ශ්‍රේෂ්ඨව ඉතාම ඉහළි තාම හොයාගන්න බැරි ගණිතයක් මේ රටේ පැවතුණා. මේ දැන් අපි හදන සාමාන්‍ය ගණිතය නෙවෙයි. අනේ මේ ගණන් නෙවෙයි අපි ඉගෙන ගන්නේ. මම තව සැරයක් කියනවා මේවා බොරුයි කියලා. මට විශේෂ අවස්ථාවක් ගණිත පාඩමක් හම්බුනොත් මම කියන්න මෙන්න බොරු කියලා. මෙන්න බොරු ඒවා. හරි. හැබැයි මේ පොඩි ළමයිට ගණිතේ බොරුයි කියලා මේ කරන්න එපා. ටිකක් ඉහළට ගියාම උසස් පෙළින් වගේ ඉහළට ගියාම කරන්නෙම පට්ට බොරු. වැඩි හරියක් බොරු. 80%ක් විතර 70%ක් විතර බොරු. ඉතින් අපිට ඒවා වැඩන්නේ. දැන් මම කියන්නේ ගේ ජනිත් පුතා මේ ඉක්කම හොයාගත්තේ අපි නෙවෙයි ගණිතයේ ඉලක්කම් අපි නෙවෙයි යනි. ඒ ඔක්කොම ඉන්දියාවේ. දෙයියනේ මේ සියලුම ඉලක්කම් මේ ශාස්ත්‍රයේ මේ ගණිත විද්‍යාව. කියන්නේ මේ ජ්‍යෝතිවේදී කියන්නේ ගණිතය. තද ප්‍රබල ගණිතය. මේ ගණිතේ ඔක්කොම හොයාගත්තේ අපේ ඉසිවරු රාවණ කාලිට පෙර ඉඳලා. එහිඳ මේවා අපේ අයිතින් අපේ දේවල්. එහිඳ අපේ දේවල් සුරක්ෂිත කරන්න ගොඩාක්ම නිස්තු. සක්විති රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගොතම බුද්ධ ශාසනය පිහිටු වූ ගොතම බුදුන් උපන් ජම්බුද්දීපය සොයා යන සිව්හෙලයේ සත්‍ය හෙළිදරව්ව.